සමාජ සංගායනා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, අදත් හිමිදිරි උදෑසන සෝදානම් වන්නේ බුදු මුව මඩලින් දේශනා කරන්නට යෙදුණු පරම ගම්භීර වූ උතුම් බුද්ධ භාසිතයෙන් බිඳක් ශ්‍රවණය කරලා ඔබේ ආධ්‍යාත්මික ජීවිතය යථාර්ථ සාධනය සඳහා අවශ්‍ය කරන සද්ධර්ම ස්පර්ශය ජීවිතයට හිමිදිරි උදෑසනම ලබා ගන්නටයි. භාග්‍යවතුන් වහන්සේ ධම්මපදයේ සුඛ වග්ගයේ තුල ලස්සනට පැහැදිලි කරනවා, අපි ජීවිතයේ තුල ලබන විවිධ ලාභ, විවිධ සැප සම්පත්, විවිධ වරප්‍රසාද කුමන ආකාරයටද ලබාගත යුතු වන්නේ. අපේ ජීවිතයට අවශ්‍ය කරන ලාභ, අවශ්‍ය කරන ධනය කෙඹදු ආකාරයේද කියන වග භාග්‍යවතුන් වහන්සේ ඉතාමත්ම ලස්සනට දේශනා කරන්නට යෙදුණා. ආරෝග්‍ය පරමාලාභා, සන්තුට්ටි පරමන් ධනං, විශ්වාස පරමා ඥාති, නිබ්බානං පරමන් සුඛං. අපට ජීවිතේ ලබන්නටම පුළුවන් ලොකුම ලාභේ තමයි ආරෝග්‍ය පරමාලාභා. නිරෝගීකම ජීවිතයට ලබා ගන්නට පුළුවන් උතුම්ම ලාභේ බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා. සාමාන්‍ය විවහාරයේ තුල අපි අහලා තිබෙනවා, රජෙක් වුණත් වැඩක් නැහැ ලෙඩෙක් නම් කියලා. කොයිතරම් ධන ධාන්‍ය, මිල මුදල්, පිරිස කුමන ආකාරයට තිබුණත් පැවතුණත් එයින් ප්‍රතිඵලයක් ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ පුජ්‍යලයා කායික සහ මානසික වශයෙන් ව්‍යාකූලත්වයට, විවිධ ලෙඩ රෝගවලට පත් වෙලා තිබෙනවා නම්, භාග්‍යවතුන් වහන්සේගේ සමස්ත බුද්ධ භාසිතේ තුලම උන්වහන්සේ දේශනා කරන්නේ අපේ ගතට වඩා සිත නිරෝගීව පවත්වා ගැනීමයි. ඒ නිරෝගීව පවත්වා ගැනීම කායික ස්වස්ථතාවයේ සඳහා ප්‍රධාන වශයෙන්ම මූලික වන්නේ අපි පවත්වා ගන්න මානසික නිරෝගී භාවයයි. ඔබ සිතන්ට අවශ්‍ය කරනවා, අපේ මනස කොයිතරම්නම් රෝගාතුර තත්ත්වයන්ට පත් වෙලා තිබෙනවද? මනස රෝගී තත්ත්වයන්ට පත්වන්නේ අපි ගනු ලබන සිතුවිලි තුලයි. අයහපත් ලෙස, යහපත් ලෙස අප ගනු ලබන සිතුවිලි තුල නිරන්තරයෙන්ම අපේ මනස විවිධ ව්‍යාකූලත්වයන්ට පත් වෙනවා. මේ මනස නිරෝගීව පවත්වා ගන්නට පුළුවන් නම් මනස තුල ගොඩනැගෙන අගෝචර මනෝභාව, ගෝචර මනෝභාව ලෙස අරමුණු කර ගන්නට පුළුවන් නම් ඔබට කායික නිරෝගීතාවය, මානසික නිරෝගීතාවය සමබරව සමව පවත්වා ගැනීමේ හැකියාවක් පවතිනවා. අවශ්‍ය වන්නේම අපට ජීවිතයේ තුල ලබන්ට පුළුවන් ලාභ අතර උතුම්ම ලාභය බවට නිරෝගීකම ජීවිතේ පත් කර ගන්නට අවශ්‍යම වෙනවා. අප කතා කරන මේ කාරණාව පිළිබඳව ඔබ මදක් සිතන්ට අවශ්‍ය වෙනවා. සාමාන්‍ය වශයෙන් අපේ ශරීරය විවිධාකාරයේ රෝගවලට ගොදුරු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ගිරිමානන්ද සූත්‍ර දේශනාව තුළ අපේ මේ ශරීරය
ලෙඩවන ආකාරය පිළිබඳව ඉතාමත්ම ලස්සනට දේශනා කරන්නට යෙදුණා. ඒ වගේ මේ ශාරීරික ලෙඩ රෝග නැති කරගන්න ආකාරය පිළිබඳවත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. දැන් බේසජ්ජක් කන් දෙකේ තුල සම්පූර්ණයෙන්ම සඳහන් වන්නේ අපේ මේ කායික ස්වස්ථතාවය ඇති කරගන්නට අවශ්‍ය කරන ඒ රෝග ප්‍රතිකාර පිළිබඳවයි. භාග්‍යවතුන් වහන්සේගේ වෛද්‍යවරයා, ජීවක වෛද්‍යවරයා භාග්‍යවතුන් වහන්සේට ඇති වුණු විවිධ රෝගාබාධ උපසමනය කරගන්නට අවශ්‍ය කරන විවිධ ප්‍රතිකාර ක්‍රම නිර්දේශ කරන්නට යෙදුණා. අපිත් ජීවත් වෙන කාල පරාසය තුල වැඩිපුරම ආහාර හා සමානවම අපි අරගෙන තිබෙනවා බෙහෙත්. ඒ බෙහෙත් තුල එක ලෙඩක් නැති වෙනකොට තව ලෙඩ 10ක් අපි ගනු ලබන ඒ ප්‍රතිකාර ක්‍රම තුල අපේ ශරීරය තුල අප නොදැනුවත්වම හටගන්න අවශ්‍ය කරන රෝගකාරක ශරීර අභ්‍යන්තරයේ තුලම නිර්මාණය වෙලා ඉවරයි. ඒ නිර්මාණය වෙන්න අවශ්‍ය කරන්නේම ශරීරය ලෙඩ වෙන්නේම අපේ මනස ව්‍යාකූල තත්ත්වයන්ට පත් වෙලා තිබෙන නිසා. මේ කාමභෝගී විකෘති ලෝකයේ තුල ජීවත් වෙනකොට අප සමාජයේ තුල විවිධ ඇලීම්, ගැටීම් සහ මුලාවීම් තුල මේ පංච කාම සම්පත්තිය අසීමිත ලෙස අපි සියලු දෙනාම සොයමින් ගමන් කරන්නේ. ඔබ හිතන්න ඒ සොයන ගමන් මාර්ගයේ තුල ඔබට කිසිවක් තවම ඇති කියන තත්වයට ලැබිලා තිබෙනවද? භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ සඳහන් වන්නේම මේ තණ්හාව, අල්ලා ගැනීම, උපාදානය, චන්දරාගය ආදී වූ මේ සියල්ල අපව කායික වශයෙන් සහ මානසික වශයෙන් රෝගී තත්ත්වයන්ට පත්කරන විවිධ අගෝචර මනෝභාවයන්. කය ලෙඩ වෙනකොට අපේ අර ශාරීරික ශක්තිය නැති වෙලා යනවා. දැන් අපි ආරෝග්‍ය ශාලාවක් ගත්තට පස්සේ බොහෝ සෙයින් රෝගාතුර වෙච්ච අය තමයි එහි ප්‍රතිකාර ලබන්නේ. දැන් සාමාන්‍ය වශයෙන් රටෙන් තුනෙන් එකක් වගේ ප්‍රතිකාර ගන්නවා විවිධ දේවල් වලට. අපි හිතන්ට අවශ්‍ය වෙනවා අපි ගනු ලබන ආහාර රටාව වෙනස් කර ගන්නට අවශ්‍ය වෙනවා. පමණ දැන ආහාර ලබා ගන්නට අවශ්‍ය වෙනවා. බෞද්ධ සාහිත්‍යය තුල පැහැදිලි කරනවා මේ ගනු ලබන ආහාර පිළිබඳව අපි අවධානයක් යොමු කර ගන්නට අවශ්‍ය වෙනවා. සමහර පුජ්‍යලයෝ ආහාර ගන්නවා අධික ලෙස. ඒ ආහාර ගැනීමෙන් පසු තවත් කෙනෙකුගේ ආධාරයක් අවශ්‍ය වෙනවා ඒ පුජ්‍යලයාට නැගිටින්නට. ඒ තරමටම පමණ ඉක්මවා ආහාර ලබා ගන්නවා. හිතන්නේ මේ වෙලාව පමණයි ජීවත් වෙන්නේ කියලා. එහෙම වුණාට පස්සේ අපේ අර තිබෙන කායික ශක්තිය තාවකාලික ශක්තියක් බවට පැවතිලා කල් යන්න යන්න මේ අපේ ශක්තිය හීන වෙලා යනවා. අපේ තිබෙන කායික ශක්තිය හීන වෙනකොට අපේ එදිනෙදා වැඩ කටයුතු ටික අපට ජීවිතයේ යම් යථාර්ථයක් අවබෝධ කරගන්නට, ධාරණය කරගන්නට අවශ්‍ය කරන මාර්ගය පිළිවෙත ආවරණය වෙලා යනවා. අපි පමණ දැන ආහාර ලබා ගන්නට අවශ්‍ය වෙනවා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පිණ්ඩපාතයේ වැඩලා ආහාර ලබා ගැනීම අනුදැන වදාරන්නේ එය දානය ලබා ගැනීම සඳහා පමණක්ම නොවේ. අර ජංගා විහෙරණයේ ධම්මචේති සූත්‍රයේ තුල භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ ශරීරය නිරෝගීව
තබා ගැනීමට. දැන් පිණ්ඩපාතේ වැඩම කරනකොට අද වගේ නෙමෙයි ගෙවල් දුරින් දුරින් තිබෙන්නේ. ඒ ගෙවල් පාසා පිණ්ඩපාතේ වැඩම කරනකොට පින්වත්නි, අර ශරීරයේ තිබෙන විවිධ අභ්‍යන්තර රෝගාබාධ නැති වෙලා, ශරීරයේ තිබෙන ස්ථූල තත්වය නැති වෙලා, ශරීරය අපේ නිරෝගී භාවයට පත් වෙන්නට පටන් ගන්නවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩීම තුලත් එය සෞඛ්‍යයට කොයිතරම් හිතකර බලපෑමක් සිදු කරනවද කියන බව දේශනාව තුළ පැහැදිලි කරන්නේ. සීකියා ධර්ම තුළ ආහාර ලබා ගත යුතු ආකාරය ඒ කායික නිරෝගීතාවයට හිතකර ලෙස කොයිතරම් බලපානවද කියන වග ඉතාමත්ම මැනවින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. අපේ මේ ශරීරය නිරෝගීව පවත්වා ගන්නට අවශ්‍ය කරන මූලික වැඩපිළිවෙල ලෙඩ වුණාට පස්සේ අපට එයට ප්‍රතිකාර ගැනීමට උත්සාහ ගන්නවට වඩා ඒ ලෙඩ රෝග ඇතිවන්නට අවශ්‍ය කරන පාරිසරික බලපෑම නවත්වා ගන්නට පුළුවන් නම් අපට රටක් සමාජයක් විදියට හිතකර නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමේ හැකියාවක් පවතිනවා. ඒකයි කොයිතරම් ධනය තිබුණත්, කොයිතරම් බලය තිබුණත්, කොයිතරම් පිරිසක් හිටියත් ඒ පුජ්‍යලයා ලෙඩෙක් නම් ඒ ධනයෙන්, ඒ බලයෙන්, ඒ පිරිසෙන් කිසිදු ප්‍රයෝජනයක් ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එනිසා ධනයට වඩා, බලයට වඩා, පිරිසට වඩා අවශ්‍ය වන්නේ ශාරීරික ස්වස්ථතාවය, ශාරීරික නිරෝගී භාවය. ඒ නිරෝගී භාවය නැති වුණාට පස්සේ ඔබට ජීවිතය පිළිබඳව යම් එපාවීමක් ඇති වෙනවා. ඒ එපාවීම ඇතිවන්නේ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණ කෙරෙහි පරමාර්ථයෙන් දැකීමම නොවේ. මේ ජීවිතේ වැඩක් නැහැ, මේක ලෙඩ වෙනවා, මේක මටම කරදරයක් කියලා දකින්නේ පරමාර්ථ ඇසින් නොවේයි, ලෞකික ඇසින්. ඒ ලෙඩ සුව වුණාට පස්සේ නැවතත් අර පරණ ප්‍රകൃති තත්වයට පත් වෙලා පරණ චර්යාවන් තුලමයි මිනිසා කටයුතු සිදු කරන්නේ. අවශ්‍ය වන්නේ ඒ ලෙඩවීමට අවශ්‍ය කරන, ලෙඩවීමට මුල් වෙන රෝගකාරක වළක්වා ගන්නට අවශ්‍ය වෙනවා. එයට අපි නිවැරදි ආහාර රටාවක්, විධිමත් ආහාර සංස්කෘතියක් පවත්වා ගන්නට අවශ්‍ය වෙනවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ භික්ෂුන් වහන්සේලාට දානේ වළඳනකොට ප්‍රත්‍යවේක්ෂා සිදු කරන්න අවශ්‍යයි. පිණ්ඩපාත ප්‍රත්‍යවේක්ෂාව. ඒ ප්‍රත්‍යවේක්ෂාව තුල පැහැදිලි කරන්නේ බ්‍රහ්මචර්යානුග්ගාය ඉති පුරාණංච වේදනා. මම මේ දානය වළඳන්නේ බ්‍රහ්මචර්යාව සඳහා අවශ්‍ය කරන කායික මානසික ස්වස්ථතාවය ඇති කර ගැනීම පිණිසයි. නේවද වායන මදායන මණ්ඩනායන විභූෂණාය. ශරීර අලංකාරය සඳහාවත්, ඒ වගේම කෙලිසෙල්ලම් සිදු කරන්නවත් නොවේයි. මං මේ ආහාරය ලබා ගන්නේ මගේ මේ කායික සුරක්ෂිතභාවය, කායික ස්වස්ථතාවය ඇති කර ගැනීම සඳහායි. ඒ නිසාමයි භාග්‍යවතුන් වහන්සේ ධර්මචාරිකාවේ වැඩම කරනකොට උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග පා ගමනින්මයි වැඩම කළේ. සුන්දර රමණීය වනාන්තරවල ගංගා නදී අසබඩ තුළ මානසික විවේකයක් ඇතිව භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා කටයුතු කළේ. ඒකයි රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ වේත රාගා රමිස්සන්තේ නතේ කාම ගවේසිනෝ. මේ ස්වභාව ධර්මයේ ස්පර්ශ කරන්නට පුළුවන් නම් අපට ඔබට
මානසික ස්වස්ථතාවය මානසික නිරෝගී භාවය ඇතිකර ගැනීමේ හැකියාව පවතිනවා. ඒට මිනිසාම මිනිසාගේ ආකල්ප වෙනස් කරගන්නට අවශ්‍ය වෙනවා. මිනිසා විසින් පරිසර සාධක විවිධ අවශ්‍යතා සඳහා විනාශයට පමුණුවනකොට පරිසරය විසින් අපට ලබා දෙන අවශ්‍යතා නැති කරලා දානවා. එතකොට අපට ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය එතනින් මෙහාට අපට ආහාර මේ සියල්ල අඩපණ වෙලා ගියාට පස්සේ අපි අර විකෘති ආහාර පරිභෝජනයට ගන්නවා. ඒ පරිභෝජනයට ගැනීම තුළ අප නොදැනුවත්වම විවිධ පිළිකා කාරක ආදී රෝග ශරීර අභ්‍යන්තරයේ තුළ නිදන්ගත වෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් දැන් වයස 45 ඉඳලා 60 70 80 වෙනකොට විවිධ ලෙඩ රෝග වලින් අපේ මේ ශරීරය ආවරණය කර ගන්නවා. සීනි කියයි, කොලෙස්ටරෝල් කියයි, ඒ වගේම හෘද ආබාධ කියයි, ආතරයිටිස් විවිධ ලෙඩ රෝග. මේ සියල්ල ඇති කරවන්නේ අපේ මනස ව්‍යාකූලත්වයට පත්වීම හේතු කොටගෙනයි. ඒ මනස ව්‍යාකූලත්වයට පත්වන්නේ තමන් පිළිබඳව අවබෝධයක් නැතිකම. පමණ ඉක්මවා කටයුතු කිරීම. ආහාරයක් ගන්නකොට ඒ ආහාරය නිෂ්පාදන ක්‍රියාවලිය විධිමත්ද කියන බව අපි අවධාරණය කොට බලන්ට අවශ්‍ය වෙනවා. එහෙම නැති වුණොත් ඒ ඔබට තාවකාලික වශයෙන් රසයක්, තාවකාලික වශයෙන් කුසගින්න නැතිවීමක් හේතු වුණාට ශරීර අභ්‍යන්තරයේ තුල දීර්ඝ කාලීන වශයෙන් ඔබව රෝගී තත්ත්වයට පත්කරන්න අවශ්‍ය කරන රෝගකාරක ඔබ ශරීර අභ්‍යන්තරයට ඇතුළු කර ගැනීමක් සිදු කරන්නේ අවශ්‍ය වන්නේම අපි ගනු ලබන ආහාර ක්‍රියාවලිය පිළිබඳව මනවින් අවබෝධයක් ඇති කර ගන්නට අවශ්‍යම වෙනවා. ඒ අවශ්‍යතාවයේ පවතින්නේම අපේ ශාරීරික නිරෝගී භාවය පවත්වා ගැනීම සඳහායි. මිනිසා ලෙඩ වුණාට පස්සේ රටේ සංවර්ධන ක්‍රියාවලිය, රටේ ඉදිරි ප්‍රගමණය ඉතාමත්ම ශීඝ්‍රයෙන් පහළ තත්ත්වයට පත් වෙනවා. දැන් පාසල් යන අවධිය තුල බොහෝ ළමයින්ට කුඩා කාලේ ඉඳලාම දරුණු පිළිකා තත්ත්ව, ඒ වගේම තමයි විවිධ ආකාරයේ ශාරීරික රෝග ඇති වෙලා තිබෙනවා. ඒ ඇතිවන්නේම අර ආහාර ක්‍රියාවලිය විධිමත් ලෙස පවත්වා නොගැනීම නිසා. අපි පාරම්පරික වශයෙන් අපි ආහාර අපේ ආදි මුතුන් මිත්තෝ මේ ආහාර සුරක්ෂිත කරගන්න අවශ්‍ය කරන විධිමත් ක්‍රියාවලි අප ගැමි ජන සමාජය තුළ තිබුණා. දැන් ඒවා ක්‍රමක්‍රමයෙන් නැති වෙලා ගිහිල්ලා අර කෘතීම තත්වයට පත්වීම හේතු කොටගෙන ඒ ශනික ක්‍රියාවලියක් තුළ අපට ජීවත් වෙන්න අවශ්‍ය කරන ආයුෂ සෑ වෙලා යනවා. ජීවත් වුණත් බොහෝ දෙනෙක් ජීවත් වන්නේ තමන්ගේ ශරීරයේ විවිධ ලෙඩ රෝග පවත්වා ගනිමින්. ඒකයි අපි ආහාර ගන්නවට වැඩිය ජීවිතේට අපි වැඩිපුරම අරගෙන තිබෙන්නේ බෙහෙත්. ඒ බෙහෙත් ගන්නේ අපි යම් මානසික කායික නිරෝගී භාවයක් පවත්වා ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් ගොඩනගා ගැනීම සඳහා. අප පමණ දැන ජීවිතය තුළ කටයුතු කරන්නට අවශ්‍යම වෙනවා. පමණ ඉක්මවා කටයුතු කරන්නට ගියොත් අපේ ශරීරයේ රෝගාතුර තත්ත්වයන්ට පත්වෙන්නට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා. එනිසා ආහාර ගන්නකොට සමහර මිනිස්සු අපි දැකලා තිබෙනවා හරියට අර කපුට ආහාර ගන්න වගේ තමයි ආහාර ගන්නෙ. උගුර ළඟටම ආහාර ගන්නවා. ඒ ආහාර ගැනීම තුළ තමන්ගේ ශරීරයේ අභ්‍යන්තර රෝග ඇති වෙන වාසේම මානසික ස්වස්ථතාවය
පවත්වා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකයි අපි රටක් විදියට ලෙඩවුණු ජාතියක් විදියට කටයුතු කරන්නේ මේ ශාරීරික ශක්තිය නැති නිසා. අපි අහලා තිබෙනවා දසමහා යෝධෝ ගැන කොයිතරම් කායික ශක්තියක් තිබුණද කියලා. ඒ ඇති උනේ සෙනික ආහාර තුල ගනු ලබන ශක්තියට වඩා ඒ ආහාර සංස්කෘතිය මනවින් පවත්වා ගැනීම හේතු කොටගෙනයි. ඒ සියල්ලටම මුල් වන්නේ මානසික හික්මීම. මනස රෝගී තත්ත්වයට පත් නොවි පවත්වා ගන්නට අප කටයුතු සිදු කරන්නට අවශ්‍යම වෙනවා. මනස ලෙඩවීම තුල එහි ප්‍රධාන අනුබලය ශරීරයට ගොදුරු වෙනවා. ඒ මානසික ලෙඩවීම තුල ශරීරයත් ක්‍රමක්‍රමයෙන් රෝගී තත්ත්වයන්ට පත් වෙන්නට පටන් ගන්නවා. මනස ලෙඩ වෙන අගෝචර මනෝභාව අප මනස තුලින් ඉවත් කරලා ගෝචර මනෝභාව තුල මනස ගොඩනගා ගන්නට අවශ්‍ය වෙනවා. භාග්‍යවතුන් වහන්සේ විතක්ක සන්තාන වැනි සූත්‍ර දේශනාවන් තුල හරි ලස්සනට පැහැදිලි කරනවා මේ මනස අප නිරෝගී ලෙස පවත්වාගත යුත්තේ කුමන ආකාරයටද කියන වග. තම්හ නිමිත්තං අඤ්ඤ නිමිත්තං මානසිකා තබ්බානි. යම් ආකාරයෙන් මේ මනසට ලෙඩ වෙන්න වැරදි ලෙස යම් යම් අරමුණු ගොඩනගෙනව නම් ඒ සිතුවිලි වෙනුවට ඒ අරමුණු වෙනුවට වෙනත් අරමුණු යහපත් ලෙස කුසල සෙත් ලෙස අප ගොඩනගා ගන්නට අවශ්‍ය වෙනවා. ඒ තුල අර මනස ලෙඩවෙන්ට ගොඩනැගෙන මූලික කරුණු කාරණා ඔබටම ඔබ ගැන සිත ගැන අරමුණු ගැන කල්පනා කරලා ඉවත් වීමේ හැකියාවක් පවතිනවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේගේ සමස්ත බුද්ධ වාසිතේ තුලම අන්තර්ගත වන්නේ සචිත්ත පරියෝ ධපනං ඒතං බුද්ධාන සාසනං. මේ සිත හදාගන්න වැඩපිළිවෙලක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. එනිසා අපට මේ ලෝකේ ලබන්නට පුළුවන් සෙසු ලාභයන්ට වඩා උතුම්ම වැදගත්ම ලාභය බවට පත්වන්නේ ආරෝග්‍ය පරමාලාභා නිරෝගී භාවයයි. ඒ නිරෝගී භාවය පවත්වා ගැනීම තුළ කොයිතරම් ඔබට සතුටින් සුන්දරව ජීවිතය ගත කරන්නට පුළුවන්ද කියලා ඔබටම සිතෙන්ට පුළුවන්. ඔබට දරුණු ලෙස ලෙඩක් දුකක් හැදුනට පස්සේ ඒකෙන් භාගයක් තව කෙනෙකුට දීලා මේක ඔබ තියාගන්න කියලා ඒ රෝගයෙන් ඉවත් වීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙම පුජ්‍යලයකට ලෙඩ වෙලා ඉන්න දරුණු රෝගාබාධයන්ට පත් වෙලා ඉන කෙනෙකුට මැණික් ගෝණියක් ගිනිහින් ළඟට දුන්නත් එයින් ප්‍රතිඵලයක් ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ පුජ්‍යලයා රෝගී තත්වෙන්ට පත් වෙලා තිබෙන නිසා එබඳු තත්වයන්ට පත්වන්න නම් ඒ පත්වන ආකාර පිළිබඳව හිතන්ට අවශ්‍ය වෙනවා. වාතය සෙම කිපීම් ආදිය වාත සමුත්ථාන ආබාධ සෙම්ම සමුත්ථාන ආබාධ උතුපරිණාමජ ආබාධ ඕපක්කමික ආබාධ වැනි විවිධාකාරයේ අපේ මේ ශරීරය ලෙඩවන ක්‍රම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ ගිරිමානන්ද සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කරනවා. ඍතු විපර්යාස විවිධ උපක්‍රම වා පිත් සෙම් ආදිය කිපීම හේතු කොටගෙන මේ ශරීරය රෝගාතුර තත්ත්වයට පත් වෙන්න පටන් ගන්නවා. ඒ රෝගාතුර තත්ත්වයට පත්වීම වළක්වාගෙන මේ භවය තුලදීම කය මනස නිරෝගී තත්ත්වේ පවත්වා ගන්නට පුළුවන් නම් ජීවිත යථාර්ථ සාධනයට අවශ්‍ය කරන සද්ධර්ම ස්පර්ශය නිරන්තරයෙන්ම ජීවිතයට ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ බණ අහන්න කලින් ඒ පුජ්‍යලයා කුසගින්නේ ඉන්නවා නම් බණ කියන්ට එපා කියලා.
ජිගච්ඡා පරමාරෝග කුසගින්න තමයි අපට තිබෙන දරුණුම රෝගය. ඒ කුසගින්න නිවාගන්න අවශ්‍ය කරන විධිමත් ආහාර වැඩපිළිවෙලක් හදා ගන්නට අවශ්‍ය වෙනවා. අපට රට තුල ගොඩනගා ගන්නට පුළුවන් නම් අපේ දේශීය ආහාර සංස්කෘතියක් අපට දේශීය වශයෙන් ලබා ගන්නට පුළුවන්. ඔය විකෘති ආහාර නොමැතිව දේශීය ආහාරවලට මුල් තැන ලබා දෙන්නට පුළුවන් නම් අපේ ජාතිය ලෙඩ නැති ජාතියක් බවට පත් කර ගැනීමේ හැකියාවක් පවතිනවා. පාසල් යන දරුවන්ට, කාර්යාලයේ වැඩ කරන ඔබට ඔබේ ආහාරයේ උදෑසන නැගිටලා ඔබටම සකස් කර ගන්නට පුළුවන් නම් විධිමත් විදියට ඔබේ ජීවිතයේ දවස යහපත් විදියට ගත කිරීමේ හැකියාවක් පවතිනවා. සුසුකංවත ජීවාම අප සැපවත් ලෙස ජීවත් වෙන්න අවශ්‍ය නම් ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුර අප මේ මිනිස්සු අතුරෙන් ආතුර තත්ත්වයට පත් වෙලා තියෙනවා. රෝගී තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ. ඒ ආතුර භාවය රෝගී භාවය ඇති වෙලා තිබෙන්නේම අර මානසික ආතුර භාවය. ඒ නිසා අනාතුර තත්ත්වයට පත් කර ගන්න අවශ්‍ය වෙනවා. ඒ අනාතුර තත්ත්වයට පත් කර ගන්න නම් මේ පංචකාම සම්පත්තිය පිළිබඳව විධිමත් ප්‍රාමාණික අවබෝධයක් ඇති කර ගන්නට අවශ්‍යම වෙනවා. ගනු ලබන ඉන්ද්‍රයන්ට ඒ අරමුණු වලට අනසි බලයක් අනසි වටිනාකමක් ලබා දෙන්නට කිසිසේත් ඔබ කටයුතු සිදු කරන්නට එපා. ඒ තුල සිදුවන්නේම ඔබ කායික වශයෙන් මානසික වශයෙන් විවිධ රෝග පීඩාවන්ට ජීවිතේ නතු වෙන්නට ගොදුරු වන්නට හේතු වෙනවා. එනිසා විහරාම අප ජීවත් වෙන්න කටයුතු කරන්නට අවශ්‍ය කරන්නේම මේ නිරෝගී මානසික කායික නිවැරදි සෞඛ්‍යයක් ජීවිතයට පවත්වා ගන්නට අවශ්‍යම වෙනවා. ඒ පවත්වා ගැනීම තුළ මේ ජීවිතය කොයිතරම් ලස්සන සුන්දර ජීවිතයක් බවට ඔබට පවත්වා ගන්නට හැකියාවක් ශක්තියක් නිරන්තරයෙන්ම ජීවිතයට ලැබෙනවා. ඒ ලැබෙන ජීවිතය වඩාත් අර්ථ සම්පන්න ජීවිතයක් බවට පත් කර ගන්න නම් ඔබ සිතන්ට අවශ්‍ය වෙනවා මම මගේ ජීවිතය කෙඹදු ආකාරයකට පවත්වා ගත්තොත්ද මට යහපත් ලෙස ජීවිතය ගත කරන්නට පුළුවන් කියලා. ධර්මයේ තුලම ජීවිතය හදා ගන්න. වැරදි පංචකාම සම්පත්තීන් තුල ඒටම නතු වෙලා එයම නිමග්න කරගෙන ජීවත් වෙනවා නම් මානසික සෞඛ්‍ය ඔබෙන් පිරිහිලා යනවා, කායික සෞඛ්‍ය ඔබෙන් ඈත් වෙලා යනවා. ඒ තුල ඔබට ජීවිතේ වැඩි ආයුෂ ප්‍රමාණයක් ජීවත් වීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ජීවත් වුණත් මැරුණු මිනිසෙකුසෙන් ඔබ සමාජයේ ජීවත් වෙනවා නම් ඔබට සමාජයට රටට ලබාගත හැකි කිසිදු ප්‍රතිඵලයක් ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඔබ සිතන්ට අවශ්‍ය වෙනවා යහපත් මානසික කායික සෞඛ්‍යතාවයක් පවත්වා ගනිමින් නිරෝගිමත් මිනිසෙක්, නිරෝගිමත් සමාජයක්, නිරෝගිමත් රටක් ඇති කරගන්නට අවශ්‍ය කරන මානසික කායික විධිමත් සෞඛ්‍යයක් ජීවිතයට පවත්වා ගැනීමමයි නිවර්දී ලාභයේ බවට පත්වන්නේ. එනිසා භෞතික ලාභ ලබා ගැනීම ඉතාමත්ම කෙටි කාලයයි. භෞතික සැප සම්පත් පසුපස අප කාමභෝගී මිනිසුන් ලෙස ඉතාමත්ම ප්‍රවේගකාරීව මේ ගමන් කරන ජීවිතය තුළ ඔබට ආපස්සට හැරිලා හිතන්ට අවශ්‍ය වෙනවා මම මේ ඇත්තටම කොහෙද දුවන්නේ? මේ දුවන ගමන තුළ මට ලබා ගන්නට පුළුවන් මොනවද? ඒ ලබා ගන්න දේ තුළ මට හිතකර දේවල් මොනවද තිබෙන්නේ? ජීවිතේට මම වැඩිපුරම ලබාගෙන තිබෙන්නේ අයහපත් දේවල්. ඒක නිසා මානසික නිරෝගී භාවය, කායික නිරෝගී භාවය නිරන්තරයෙන්ම ජීවිතයට පවත්වා ගනිමින් ඔබට ජීවිතයේ ලස්සනට ගත කරන්න අවශ්‍ය කරන ධර්ම ස්පර්ශය
නිරන්තරයෙන්ම ලැබේවා කියලා සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. පින්වත් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා.